ඔබේ බාහිර පෙනුම ඔබේ ජීවිතයට කොයිතරම් වැදගත්ද? පෙනුම කිව්වහම මේ සාමාන්‍යයෙන් සිහින් සිරුරක් පවත්වාගෙන යන්න පුළුවන් නම් එය ඔබේ බාහිර පෙනුමට වගේම ඔබේ සුන්දරත්වයට වගේම ඔබේ නිරෝගී ජීවිතයටත් බලපාන කාරණයක්. කෙනෙක් අධික තරබාරුකමින් පෙළෙනවා නම් ඒ දේ තමන්ගේ සුන්දරත්වයට විතරක් නෙමෙයි ජීවිතයේ නිරෝගිමත් භාවය වෙනුවෙනුත් බලපාන නිසාම අද ලංකා හොස්පිටල්ස් එක එකතු වෙලා අපි කතා කරන්න සූදානම් වෙන සුවිශේෂී මාතෘකාවක්. මේ මාතෘකාව ගැන කතා කරනකොට මේ පහුගිය දවසකත් මේ වෛද්‍යතුමාවම කැඳවාගෙන සාකච්ඡා කරා මේ කාරණය පිළිබඳව. මේ අධික තරබාරුකම කියලා කියන්නේ මොකක්ද, මේ සඳහා බලපාන හේතු කාරණා මොනවද, ඒත් එක්කම තරබාරුකම අපි කොහොමද අපි තරබාරුදු කියලා ගණනය කරගන්නේ, එතනින් එහාට ගිහිල්ලා තරබාරුකම සඳහා කරන්න පුළුවන් සරල ප්‍රතිකාර ක්‍රම මොනවද, එහෙමත් මේ தත්ත්වය පාලනය කරගන්න බැරි නම් ශල්‍ය කර්මයක් කරහා කොහොමද මේ தත්ත්වය පාලනය කරගන්නේ කියලා පෙර දවසක කතා කරා. ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගත්තා. අද දවසේ අපි හිතුවා ලංකා හොස්පිටල්ස් එක එකතු වෙලා ටිකක් වැඩිපුර මේ ශල්‍ය කර්මය පිළිබඳව කතා කරන්න, අධික තරබාරුකම උත්සාහ කරන ශල්‍ය කර්මය පිළිබඳව. ඒ වෙනුවෙන් අපි ආරාධනය කළා සුවිශේෂ වෛද්‍යවරයෙකුට. අපි එතුමන්ව හඳුන ගන්නවා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට. විශේෂඥ ශල්‍ය වෛද්‍ය තේජන විජේරත් වෛද්‍යතුමන් අපිත් එක්ක ඉන්නවා. වෛද්‍යතුමනි, අපි අර මේ කතා බහේ අපි මෙතන මේ දක්වා කතා කරලා තියෙන කොටස පිළිබඳව මම යම් හැඳින්වීමක් කරා. එතනින් එහාට අද අපිට පුළුවන් කතා කරගෙන යන්න. දැන් මේ ශල්‍ය කර්මය පිළිබඳව කතා කරද්දී අධික තරබාරුකම උදෙසා කරන ශල්‍ය කර්මය මේ ශ්‍රී ලංකාවේ කොයි වගේ ප්‍රවණතාවක්ද, එමත් නැත්නම් හැකියාවක්ද තියෙන්නේ මේ ශල්‍ය කර්මය උදෙසා කියන කාරණය පිළිබඳව අපි කතා කරමු. ඔව්, ඇත්තටම මට කලින් වෛද්‍යවරු කීප දෙනෙක් ශ්‍රී ලංකාවේ යම් යම් මට්ටම් වලින් මේ ශල්‍ය කර්ම පටන් අරන් තිබුණා, විවෘත ශල්‍ය කර්ම හැටියට. නමුත් මම වසර 10ක පමණ කාලයක් තිස්සේ සම්පූර්ණයෙන් කැමරා ක්‍රමයට, එවත් ලැපරොස්කොපික් ක්‍රමයට මෙම ශල්‍යකර්ම ප්‍රචලිත කරලා කණ්ඩායම් එවත් සමූහ කටයුත්තක් ලෙස අපි වෛද්‍යවරු කීප දෙනෙක් සහ අනික් කාර්ය මණ්ඩලය එකහු කරගෙන ටීම් වර්ක් එකක් හැටියට අපි ඉතාම සාර්ථකව මේ දේ කරගෙන යනවා. මේ වෙනකොට අපි රෝගීන් 150කට අධික ප්‍රමාණයක් ශල්‍ය කර්මවලට ලක් කරලා තියෙනවා. ඒ වගේම එයින් අවුරුද්දකට වඩා කල් අපි පරීක්ෂා කරගෙන ශල්‍ය කර්මවලින් පස්සේ ඔවුන්ට සිදුවන දේ පරීක්ෂා කරලා ඒ සම්බන්ධයෙන් දත්ත ලබාගත් රෝගීන් 100කට පමණ ප්‍රමාණයක් ඉන්නවා. ඒ දත්ත අපි ඇනලයිස් කරලා ඇතර මේ රෝගීන්ගේ බර අඩුවන්නේ කොහොමද, ඒ වගේම ඔවුන්ගේ රෝගී තත්ත්වයන් එයින් මගහැරෙන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ රෝගීන්ව සහ ඒ ශල්‍ය කර්ම කරන්න ඉන්න කට්ටියව විශේෂයෙන්ම රෝගීන්ම මුල්ලික වෙලා ඔවුන්ව දැනුවත් කිරීමේ ක්‍රියාදාමයන් කරගෙන යනවා. අපි මං හිතන රූප සටහනකට යොමු වුණොත් අපිට පෙන්වන්න පුළුවන් මේ 2015 දී මේ රෝගීන් දැනුවත් කරන්න අපි කරගෙන ගිය වැඩසටහනක්. එතකොට එතනින් පස්සේ එතන ඉඳන් ඒ ප්‍රචලිත වීගෙන ඇවිල්ලා දැන් 2017 මේ විදිය විශාල ශල්‍ය කර්ම කළ සහ කරන්න ඉන්න රෝගීන් ප්‍රමාණයක් අපිට ඉන්නවා. ඔවුන් දැනුවත් කිරීමේ වැඩමුළුවල් අපි කරනවා. ඊළඟ රූප සටහනට මොනොත් මං හිතන්නේ ඒක හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔබිකත් සඳහන් කළා අපි කලින් වැඩසටහනක අපි මෙහි මූලික මට්ටම ගැන කතා කරා කියලා. ඒ වගේම ශල්‍ය කර්මවල කාවද ලක් කළ යුත්තේ, ඒ වගේම ඔබගේ උස බර අනුව කොහොමද මේක තීරණය කරන්න කියලා. මම හිතන්නේ කලින් රූප සටහනට යොමු වුණොතින් තියෙනවා අපේ වෙබ් අඩවිය www.obesitysurgerysl.com කියන එක. මේකේ ඉතාම සරල ලෙස එතන මා විසින්ම බොහෝ දුරට ලියන ලද මේ වෙබ් අඩවියේ මේ කාරණා ඉතාම සරලව දක්වලා තියෙනවා. එතකොට කලින් වැඩසටහනක් මගහැරුණා නම් මා හිතන්නේ එතන ඉඳන් මේ ප්‍රොඩක් කියවලා බලලා ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හොඳයි, අපි කතා කරමින් ඉන්න කාරණයක් එක්ක දැන් මේ අධික තරබාරුකම පාලනය කරගන්න මේ තත්ත්වේ මගහරව ගන්න කරන්න පුළුවන් කාරණා පිළිබඳව කතා කරද්දී දැන් ශල්‍ය කර්ම ක්‍රමයක් විදිහට හඳුනගද්දී අපි කතා කරමු මෙහි සාර්ථකභාවය පිළිබඳව. ඊට පෙර ආතු අපි අනුග්‍රහක හිතවතුන් ගැන මතක් කරගමු.
ඔබ අධික තරබාරුකම නිසා කනස්සල්ලෙන් ඉන්න කෙනෙක්ද? එහෙම කෙනෙක් නම් අද ලංකා හොස්පිටල්ස් කතාබහ ඔබට බොහොම වැදගත් වේවි. වෛද්‍යතුමනි, දැන් ඔබතුමා සඳහන් කළා දැන් මේ ශ්‍රී ලංකාව තුළ මෙවැනි ශල්‍ය කර්ම කිරීමේ හැකියාව පිළිබඳව, එහි සාර්ථකභාවය පිළිබඳවත් කතා කරොත් ඒක මේ වගේ තත්වයකින් පෙළෙන කෙනෙක්ට හොඳ උත්තේජනයක් වෙයි, තමන්ගේ මේ තත්වය තුරන් කරගන්න ඕන. ඒ නිසා අපි කතා කරමු කොහොමද මේ ශල්‍ය කර්ම වල සාර්ථකභාවය. ඔව්, අපි මා කලින් සඳහන් කළා වගේ අපි සම්පූර්ණ ලැපරොස්කොපික් ක්‍රමයට හෙවත් කැමරා ක්‍රමයට මේ ශල්‍ය කර්ම කරන්නේ. කරලා ගොඩක් වෙලාවට පැය 24ත් පැය 48ත් අතරත රෝගීන්ව නිවෙස් බලා යවීමේ පවා හැකියාව අපිට දැන් තිබෙනවා. එතරම් ඉක්මනට මොකද වේදනාව විවෘත ශල්‍ය කර්මයක වගේ වේදනාව වගේ දේවල් ගොඩක් අවමයි මේ ශල්‍ය කර්මවල. ඒ වගේම සාරකත්තකත්වය ගත්තොතින් සාමාන්‍යයෙන් අපේ රෝගීන්ගෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් වසර එකහමාරක් වගේ කාලයක් ඇතුළත තමාගේ උසේ හැටියට ඉන්න ඕනේ බරට එනවා. ඒ වගේම රෝගී තත්ත්වයන් ගැන කතා කරනවා නම් දියවැඩියාව තමයි මූලික දේ. අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තරබාරුකමත් එක්ක ආශ්‍රිත දියවැඩියාව විශේෂයෙන් ඉන්සියුලින් වලින් පාලනය කරගන්න බැරි කට්ටියගේ ඉන්සියුලින් නවත්තන්න පුළුවන් වෙනවා සාමාන්‍ය මාස 3ක් විතර ඇතුළත 90%ක් වගේ කට්ටියකගේ ඉන්සියුලින් නතර කරන්න පුළුවන්. ඒ වගේම අනෙක් බෙහෙත් වර්ග වලින් පාලනය කරන කට්ටිය සම්පූර්ණයෙන් දියවැඩියා බෙහෙත් නතර කරන්නට පුළුවන් ගොඩක් වෙලාවට 80%කගේ අපේ දත්තවල හැටියට වසරක් යනකොට. ඉතින් ඒ වගේම අධික රුධිර පීඩන, කොලෙස්ටරෝල් සහ ඒ වගේම ෆැටි ලිවර් හෙවත් අක්මාවේ අධික ලෙස මේද තැන්පත් වී තිබීම, ඒ ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නේ හෙවත් අධික තරබාරුකම නිසා හුස්ම ගන්න බැරි ගතිය තියෙන කට්ටියක 100%ක් අපි සම්පූර්ණයෙන් මේ තරබාරුකම අඩු කිරීමත් එක්ක ඒ තත්ත්වය මගහරවලා තියන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි තව 100%ක් සාර්ථක දෙයක් තමයි මම මගේ ඊටාම සංවේදී අංශයක් මේක මේ අධික තරබාරුකම නිසා දරුවන් ලැබීමට නොහැකිව ඉන්න තරුණ කාන්තාවන්. අපි මේ කාරණාව සම්බන්ධයෙන් 12 දෙනෙක් ශල්‍ය කර්මවලට ලක් කරලා තියෙනවා. ඒ හැමෝම වසර දෙකක් ඇතුළත දරුවෙක් පිළිසිඳගෙන තියෙනවා. එතකොට ඒ 12 දෙනා ගත්තාම 100%ක් ඒ වැඩේ සාර්ථකයි කියලා කියන්න පුළුවන්. වෛද්‍යතුමනි, අපිට මේ ඡායාරූප කීපයක් දකින්න ඕනේ. ඔව්, ඡායාරූප තියෙනවා. ඇත්තටම අපිට මේ රෝගීන්ගේ අපිට පේන්න පුළුවන් මේ විදිහට තමයි මම කිව්වා වගේ අපි ශල්‍ය කර්ම සිදු කරන්නේ. මෙතනදී වෙන්නේ මොකද්ද මේ ක්‍රියාවලිය පිළිබඳව? මේ ක්‍රියාවලිය අපි වෙන්නේ මේ පුංචි සිදුරු කිරීම කීපයක් තුලින්. මොකද මේකළු විශාල උදරයන් තියෙන රෝගීන් මේවා විවෘත කරලා ඔපරේෂන් කරොත් එහෙම එහි තියෙන වේදනාව සහ පහසුතාවය නිසා ලොකු කරදර වෙනවා. සියුම් උපකරණ ඇතුල් කරලා අර වගේ රූපවාහිනී තිරයක් දිහා බලාගෙන මේක තමයි මේ ලැපරොස්කොපික් ක්‍රමවේද. මේ විදිහට මේ ශල්‍ය කර්ම කරන්නේ. අපි ඊළඟට සුපරතරන්ට මොනවද අපිට පෙන්වන්න පුළුවන්? ඒ වගේ රෝගියෙකුගේ උදර ඇතුළ දර්ශනය වෙන්නේ මේ වගේ අධික ලෙස මේදය තැන්පත් වුණු අක්මාව සහ උදර ඇතුළත තියෙන තෙල්. මොකද මේවත් මේවෙන් තමයි රෝගීන් ලෙඩ වෙන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නය ඔබලට තියෙන්නේ එළියෙන් පේන තෙල්. නමුත් අපිට තියෙන ඇතුළෙන් පේන තෙල්. රයිට්? ඊළඟට ඔය මොනවතින් මේ විදිහට ඒ අතුල් කරන උපකරණ වලින් මේ ආමාශය කුඩා කිරීමේ ශල්‍ය කර්මයක් මා මෙතන පෙන්නුම් කරලා තියෙන්නේ. ඊළඟට පෙන්වුවතින් මේ විදිහට මේ ස්ටේපල් උපකරණ වලින් සම්පූර්ණයෙන් ආමාශය කුඩා කරලා එය මැසීමට ලක් කරනවා. ඊළඟට පෙන්වුවතින් මේ විදිහට අපිට මේ කැමරා ක්‍රමයට මැහිම මැසුම් කියන්නේ කුඩා බඩවැල් වල වෙනසක් කරලා ඒ ආමාශයට සම්බන්ධ කිරීම සාමාන්‍ය මැස්මකින් උනත් කිරීමේ හැකියාව තියෙනවා මේ එය කරන ආකාරය. ඊළඟ රූප සටහන්ට මොනවතින් මම හිතන්නේ මේ විදිහට තමයි ශල්‍ය කර්මයක අවසානයේදී අර මල්ලක් වගේ තිබිච්ච ආමාශයේ බටයක් වගේ කුඩා ආමාශයකට හරවලා කුඩා බඩවැලෙත් යම් කිසි ප්‍රමාණයක් තුනෙන් එකක් පමණ බයිපාස් කරලා තමයි ගොඩක් වෙලාවට මේ බයිපාස් මේ විදිහ ශල්‍ය කර්මයක් කරන්නේ. ඊළඟට මම හිතන්නේ අපිට පෙන්වන්න පුළුවන් අපේ රෝගීන්ගේ වැඩි හරියක් කාන්තාවන්. මේක තමයි අපි කියන ලොකුම ප්‍රශ්නය. මොකද කාන්තාවන්ගේ තරබාරුකම හෙවත් මව්වරුන්ගේ තරබාරුකම නිසා ඇත්තටම මුළු පවුලකටම මෙය ඉතාම දැඩිව බලපාන ප්‍රශ්නයක් වෙනවා. ඔවුන්ගේ රෝගී තත්ත්වයන් සහ ඔවුන්ට එහා මෙහා යන්න නොහැකිකම සහ වැඩපළ කර ගැනීමට නොහැකිකම නිසා. ඊළඟ රූප සටහන් වලට මම හිතන්නේ අපි යොමු වුණොතින් අපිට පෙන්වන්න පුළුවන් ප්‍රතිඵල. ඔබ මගෙන් ඇහුවේ එක මේ ගොඩක් ඒවා අවුරුද්දක් ඇතුළත ගත ඡායාරූප. ඔබට පේනවා ඇති කිලෝ 122 එක ඉඳන් ඒ කියන්නේ කිලෝ 35ක 40ක විතර බර අඩු වීමක්. ඊළඟට පෙන්වුවොතින් මේ මාර කිව්වත් වගේ
තරබාරුකම නිසා ළමයින් ළමෙක් හැදීමට නොහැකිව සිටි එක තරුණ ගැහැණු ළමෙක්. ඉතින් ඔබට පේනවා ඇති මේ බරේ ඉඳන් ඔය ගන්නට අඩු වුණාම ඇත්තටම දැන් වසර දෙකකට කලින් ඇයගේ මව පදවිය ලැබුවා. එතනින් එහාට ගියොත් මං හිතන්නේ අපිට පෙන්වන්නට පුළුවන් මේ ඇත්තටම තරුණ නොවන කෙනෙක්. ඇය හැමදාමත් උත්සාහ කළා දරුවෙක් හදන්න. මම ශල්‍ය කර්මයට ලක් කරේ වසර 38 දී. 39 දී අය ප්‍රෙග්නන්ට් වුණා සහ වසර 40 දී. 40 වෙනි උපන්දිනයට දින කිහිපයකට කලින් ඇය ඉතාම නිරෝගී දරුවෙක්ව බිහි කළා. ඉතින් මේක ඉතාම අපිට මං හිතනවා මේ අපිට ඉතාම සතුටුදායක දෙයක්. වෛද්‍යතුමනි දැන් ඔබතුමන්ගේ ඔය අදහස් දැක්වීමත් එක්ක මට අහන්න හිතුණු කාරණයක් තමයි දැන් මේ ශල්‍ය කර්මය කරන්න වයස් සීමාවක් තියෙනවද? ඕනම වයස් සීමාවක් කෙනෙක්ට මේ ශල්‍ය කර්මයට යොමු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. මොකද අපි වයස් කාණ්ඩවල අපි ශල්‍ය කර්ම කරන්න එක එක හේතුන් මත අපි අවුරුදු 67 70ට ආසන්න කෙනෙක්ගේ අපි ශල්‍ය කර්ම කරනවා 65 67 ඒ වගේ කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි මේ අධික තරබාරුකම ගණන් නොගෙන ඉඳලා ඔවුන් ඉතාම තරබාරු මට්ටමටපත් වෙලා අනික් අතින් නිරෝගී නමුත් හන්දි සහ පිටකොන්දට බර දරා ගන්න බැරි නිසා එක්තැන් වෙලා වගේ ඉන්න සිද්ධ වෙන කට්ටියට ඒ කට්ටියට අපි ශල්‍ය කර්ම කරනවා. මොකද බර අඩු කිරීමෙන් කිලෝ 30ක් 40ක් හෝ 50ක් බර අඩු කිරීමෙන් සම්පූර්ණයෙන් සාමාන්‍ය විදිහට ඇවිදින්න පුළුවන් වෙන නිසා ඒ අනික් කට්ටිය තමයි ළමයින්. මම මාස දෙකකට කලින් ශ්‍රී ලංකාවේ දැනට ශල්‍ය කර්මකට ලක් කරලා තියෙන මේ දේශ ශල්‍ය කර්මයක් කරලා තියෙන අඩුම වයස් ළමයාත් ශල්‍ය කර්මක කරා ඉතාම සාර්ථකව ඔහු හොඳින් බර අඩු වෙමින් පවතිනවා. අවුරුදු 13යි වයස කිලෝ 126ක් බරයි. ඉතින් ඒක නිසා මේ වයස් සීමාවක් සීමාවන් අද අපි ගණන් ගන්නේ නැහැ. මොකද ඉතා අඩු වයසක සිට වැඩිමහලු වයස දක්වා ඕනම කෙනෙකුට අධික තරබාරු නම් අපිට ශල්‍ය කර්මකින් බර අඩු කළ හැකි. දැන් තරබාරුකම ගැන හිත ලතවිවි මේකට කරන්න දෙයක් නැහැ කියලා ඔබ හිතමින් හිටියා නම් වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ වන විට ඒ සඳහා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ශල්‍ය ක්‍රම තියෙනවා කියන කාරණය අද අපි ලංකා හොස්පිටල්ස් එක එකතු වෙලා කතා කරා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි ඔබතුමන් සමහර වෙලාවට අපිත් නොදන්න කාරණා කිහිපයක් ඉස්මතු කරමින් අපේ ප්‍රේක්ෂකීන්ගේ ඒ දැනුම්වත් භාවය වැඩි දියුණු කරන්න දැක්වූ සහයෝගය පිළිබඳ